पिछले गान के ना गोले देखा एक सीधी गेटी संगत भी संगत की दिशा वहां पर वेगी स्वयं तो बलन मेरे ना आने तो गेटी नहीं इतना मुकद वे नहीं अभी उन्हें संगत है अंदर की मुको तो गेटू मोटे मोहत कट पेरा अवस्था में कर तो उन्हें गेटू ना तो संगत तो ना किलो पहा कह देना इतो कोट अभी आगे पशु रूपी आंधी ने कोट मत कहती अपे क्रमें प्रवेग देखा क्लापुन करना मैं प्रवेग देखा तोरा गाने कोट एक प्रवेग तभी हम दिशा में गाने बे दिन लगी प्रवेग बोलेंगे का තිරස් පැත්ත ගන්න නිසා අන්න අපි එක ප්‍රයෝගයක් ගන්න V1 කියලා. අනිත් ප්‍රයෝගේ පල්ලෙහාට ගන්න එක තේරුම්න්නේ අපි දන්න පද්ධති උඩට යන්නයි බලපාන්නේ. අන්න V2 කියලා ඊට ලම්බක ප්‍රයෝගයක් ගන්නවා. ඒතකොට ওই දෙකේ සම්ප්‍රයුක්ත තමයි ඇත්තටම පහේ ප්‍රයෝගය වෙන්නේ. එහෙනම් අන්න දැන් වේගස දිශා දෙකට දානවා. තිරස්ස තිරස්ස කියලා අපි කියමු. අපි එහෙනම් පෙර ගම්මිතාව සමාන කරමු පසු ගම්මිතාවට. අපි දකුණු අතට දානවා. දකුණු පැත්තට තියෙනවා ධන. ඒතකොට එනවා දෙක වැඩි කිරීම 10. අන්න දෙක වැඩි කිරීම 10 කියන ගම්මිතාව තමයි පෙර ගම්මිතාව. හැබැයි තුනටත් සම්රචක ගම් ප්‍රවේගයක් තියෙනවා. ඒ නිසා යාට බිංදුව කියලා ගන්න බෑ ඉස්සලා ගණන් වගේ. ඒතර මොකද කරන්නේ 20යි මේ කෝණේ 60ක් වෙනවනේ. ඇයි ඒක අතර කෝණ? ඒතර වෙනවා 20යි cos 60ක් ගන්න වෙනවා. මේ cos 60 කියන එක අපිට ඕන සුරු කරලා ලියන්න පුළුවන්. මම පුරුදු වෙන ලියන නිසා පොඩ්ඩක් අපි එහෙම ලියමු. ඒතර අපි 3 වැඩි කිරීම 20යි cos 60. සාමාන්‍ය ඕගොල්ලෝ ගන්න කරද්දී cos 60 වගේ සුරු කළාම දාගෙන ගලව ඉදිරි වෙනවා. ඔන්න එනම් පෙර ගම්මිතාව ගත්තා දකුණු දිශාවට නැත්තම් තිරස් හතර. තොර දෙක වැඩි කිරීම 10යි 3යි වැඩි කිරීම 20යි cos 60. පසු ගම්මිතාව ගන්නකොට 5යි V1 විතරයි. සුරු කරද්දී මෙතනින් cos 60 කියන භාගය තොර 10ක් එනවා. 10 තොර 30යි 30යි 20යි 50යි. 50 සමානයි V1. V1 වැඩිකින් 5. තොර V1 වලගේ 10ක් එනවා. ඔන්න එනම් අපි පාගත්ත එක ගමිතාව මේ ප්‍රවේගයක් V1 V2 හැන්නම් ඉහළ දිශාවට දාන්න වෙනවා. ඒ දාන්නේ පෙර ගමිතාව සමානයි පසු ගමිතාව. ඉහළ දාන්න කියන අදහසයි. ඒතර පෙර ගමිතාව ඉහළ මෙයා ගණන්නේ නැහැ. මොකද එයා තිරස්ස තියෙන්නේ අර ගමිතාවක් නෑ තිරස්ස. අන්න මෙයාට සම්පතිකයක් තියෙනවා 20යි sin 30. sin 60 නේ. 20යි sin 60. 20යි sin 60ක් තියෙනවා. එහෙනම් අන්න අපි ලියනවා පෙර ගමිතාව කිලෝ 2 වැඩි කි 3 නේ. කිලෝ 3 වැඩි කිරීම 20යි sin 60. පසු ගම්මිතාව ගන්නකොට V2 වලින් එන්නේ 5 වැඩි කිරීම V2. දොර මෙතන සුළු කරන් sin 60 කියන්නේ දොර 3 වැඩි කිරීම 20 වැඩි කිරීම sin 60 කියන්නේ මූල 3ට 2. මේවා දශම කිරීම වැඩක් නැහැ. මොකද අපේ උත්තරයක් නෙමෙයි V2. අපේ අවසාන ප්‍රයෝගෙ ඉගෙන ගන්න වර්ග කරනකොට වර්ගමූල අයින් වෙවි. මෙතනින් එනවා 30ක්. දොර 10යි 10ට උත්තර මෙතන මේ දෙකට කපමු 10යි 30යි මූල 3ක් වෙනවා. සමානයි 5යි V2. අන්න V2 වගේ අපිට එනවා 5 බෙදෙනවා 6යි මූල 3ක්. බලන්න සුරු කරන්නේ කො පොත්දායි හරි. දැන් ඔන්න අපි V1 V2 හා ගත්ත දැන් සබ්‍රිත වෙන රාජකාරී තියෙන්නේ. අපි ඔන්න පහ ඇන්දොත් මොකෝ වෙන්නේ? මේට එනවා V කව දෙන්නේ V1 V1 ලගේ කිය දෙන්නේ 10ක්. මේට එනවා V2 වගේ 6යි මූල 3ක්. දැන් සම්ප්‍රයුක්ත වෙනවා V කියලා. මේ කෝණ හොයන්නත් ඕන අපි නේද? හොඳයි අපි ටික බලමුකෝ. දැන් අපි එහෙනම් සම්ප්‍රයුක්ත වෙන්න V1 V2 වල සම්ප්‍රයුක්ත කරන්න ඕනේ. ඒතර V වර්ගය සමාන වෙන්නේ V1 වර්ගය ධන V2 වර්ගය නේද? එහෙනම් 10 වර්ගය ධන අන්න 6යි මූල 3 වර්ග කරන්න තියෙනවා. ඒකට මූල 3 අයින් වෙලා යනවා. අපි සුළු කරමුකෝ. ඒතර 100යි ධන 6 වර්ග 36 ඒවා 3ක්. මුළු තුන කියන්නේ මුළු තුන වර්ග 3යි 3 වැඩි කරන 36යි. පාට වෙන 108ක්. තොට එනවා 208ක්. එතකොට V වලගේ වර්ගමූල 208. පාට වෙනවා 14.4ක්. 14.4 දෙන්න දෙන්න. දාතරජු හතරයි දෙකක් කියලා. පොඩ්ඩක් හරි ගිහිල්ලා බලමු අපි. අපේ ගාන විස්ස නේද? දාතරජු හතර දෙක හරි. මොනිට වෙන්න ඕනේ? අපි tan alpha ලියනවා. tan alpha. tan alpha වෙන්නේ V2 බෙදීම V1. මතකයි අපි මේ කෝණෙත් එක්ක ඉන්නේ කියලා බද්ධ පාදණිත් එක්ක සම්මුඛ පාදණි.
එතකොට අපි ඉතුරු ගන්න V2 වෙදී V1 කියලා. 6යි මූල 3 බෙදන්න ඕනි 10යි. එතකොට අපිට සුළු කිරීම කරන්න වෙනවා. 6 වැඩි කිරීම 1.73 3යි 2 වැඩි වීම 10. සුළු කරමු. 6 වැඩි කිරීම 1.73 3යි 2 වැඩි වීම 10. උත්තරය එනවා 1.01. 1.03 9 2. දැන් අපිට යන්න අපි බලනවාක තේන්න අපි බලුවම අංශ 46 කොත් කල 6ක් වෙනවා. එල්පා ගිනෝ අංශ 46යි කල 6ක්. එහෙනම් බලමු ඉතිහාසය කියලා. ඔව් අංශ 46යි කල 6යි. එහෙනම් ඔන්න ප්‍රවේගය හෙව්වා, දිශාව හෙව්වා. මතකයි දැන් ක්‍රමේ ලම්බක ප්‍රවේගය දෙකට සම්පූර්ණ වෙලා තියෙනවා.